අද 12ට ජාතික විශ්වවිද්‍යාල පද්ධතියේ යාපනයේ නැගෙනහිර ඌණ කොළඹ ඇතුළු විශ්වවිද්‍යාලවල විශ්වවිද්‍යාල උපාධි 17ක් නියෝජනය කරමින් අධ්‍යයන වන කාර්ය මණ්ඩලය 13000ක අධික ප්‍රමාණයක් අද අඛණ්ඩ වැඩ වර්ජනයකට යොමු වෙනවා. මේ අඛණ්ඩ වැඩ වර්ජන යොමුවීමට හේතුව තමයි 2016 වර්ෂයේ අංක 17 ධර්ණ චක්‍රලේඛයෙන් විශ්වවිද්‍යාල පද්ධතියේ වැටුප් කප්පාදු කිරීම. මේ වැටුප් කප්පාදු කිරීම නිවැරදි කරන්න කියලා අපි වසර 8ක් තිස්සේ රජයට ඒ වගේම අමාත්‍යාංශයට ඒ වගේම මහා භාණ්ඩාගාරයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවට විශ්වවිද්‍යාල ප්‍රතිපාදක සභාවට අපි කරුණු කිව්වා. ඒගොල්ලෝ පිළිගත්තා මෙතන ගැටලුවක් තියෙනවා කියලා. ඒ අනුව අමාත්‍ය මණ්ඩල අනු කමිටු පත් කරා. ඒ වගේම කැබිනට් සංදේශ ඉදිරිපත් කරා. හැබැයි මේ වෙනතෙ කිසිම විසඳුමක් ලබා දීලා නැහැ. විශ්වවිද්‍යාල ප්‍රතිපාදක සභාවේ සභාපතිවරයාට නම් මේ ගැටලුව විසඳන්න ඕන කියන බව අපිට පේන්නේ නැහැ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා හැකි ඉක්මනින් රජයේ මේ පිළිබඳ අවධානය යොමු කරලා විශ්වවිද්‍යාල ශාස්ත්‍රයේ අධ්‍යයන වන කාර්ය මණ්ඩලයේ වැටුප් ප්‍රශ්නේ විසඳයි කියලා. එළඹෙන 8 වෙනිදා කැබිනට් අනු කමිටුවක් තියෙනවා කියලා අපිට ආරංචි. ඒ කැබිනට් අනු කමිටුවේදී මේ විශ්වවිද්‍යාල සේවයේ වැටුප් ප්‍රශ්න සම්බන්ධයෙන් ගැටලුව නිරාකරණය කිරීම සඳහා කැමති සංදේශ දෙකක් ඉදිරිපත් වෙන බව අමාත්‍යවරු අපිට පවසලා තිනවා. අපි බලාපොරොත්තු වෙනවා 8 වෙනිදාට මේ ප්‍රශ්න විසඳේ කියලා. විසඳුන් නැත්නම් අපිට සිද්ධ වෙනවා අපි වෘත්තීය ක්‍රියාමාර්ගේ දැඩි කරන්න. ඒ අනුව අපිට සිද්ධ වෙනවා අත්‍යවශ්‍ය සේවා වලින් පවා ඉවත් වෙන්න. විශ්වවිද්‍යාලවල දේශන කිසිවක් පැවැත්වෙන්නේ නැහැ. විභාග කටයුතු සියල්ල අඩපණ වෙනවා. හැබැයි මේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයාගේ අධ්‍යාපනයේ කඩාකප්පල් වීම වගකීම මේ රජයේ බාරගත යුතු කියන තමයි ප්‍රකාශ කරන්නේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.